අද ඇත්තටම මේ ගෙනාවේ අපි මේ ක්‍රීඩකයෝ ගැන දන්නේ නැහැ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ගැන. අපි ක්‍රීඩකයෝ 60 දෙනෙක් ඉඳලා තියෙනවා. ඒකෙන් දැන්ට 25ක් අයින් වෙලා තියෙනවා. ඉතින් අපි ඒ 25 දෙනාවත් බලාපොරොත්තු වෙනවා මූලිකව ගෙන්නන්න, ගෙන්නලා බලන්න. ඇයි ඒගොල්ලන්ට ඒ තත්ත්වයට එන්න බැරි වුණේ කියලා. එහෙම නිකන් එකපාරට මේ ක්‍රීඩකයන්ව එළියට දාලා ඒගොල්ලන්ට ගෙවීමක් තියෙනවා එක නවත්තන එක නෙමෙයි. ඒගොල්ලෝට යම් යම් ප්‍රශ්න තියෙන්න පුළුවන් ඒක. ඉතින් අද අපි ගෙනාවු ක්‍රීඩකයෝ අපි දැනට ඉන්න. ඉතින් ඒගොල්ලන්ගෙන් තද සාකච්ඡාවේදී තේරුණා ඒගොල්ලන්ට යම් යම් අඩුපාඩු තියෙනවා කියලා. අපි රටේ තත්ත්වය තේරුම් කරලා දීලා ඒගොල්ලන්ගේ ස්ටෑන්ඩඩ් එක ඉම්ප්‍රූව් කරගන්න වැඩපිළිවෙලක් කරන්න. අපි දැක්කා අපි මේ කෑම දෙන එක වුණත් අපි එක එක ක්‍රීඩකයන්ට එක එක විදිහට නෙමෙයි දෙන්නේ. ඉතින් අපි මේ මෙතනින් අපේ ක්‍රීම් එක මේ ක්‍රීම් එක ඉස්සරහට ආරක්ෂා කරගෙන අපි අවුරුද්දක් ගෙනියන්නේ කොහොමද කියන වැඩපිළිවෙල දැනුවත්කම් තමයි මේ අද මේ දරුවෝ ටිකට එන්නේ කියලා. මම කතා නවත්තන්න බෑනේ. මම මෙතනට ඇවිල්ලා තියෙන්නේ ක්‍රීඩාව හදන්න. ඉතින් මම ක්‍රීඩාව හදන්න නැතුව මෙතන ඉන්නේ කේ වැඩක් නැහැනේ. ඒ කියන්නේ ඒගොල්ලන්ට සංචාර දෙන්න, ඒගොල්ලන්ට මුදල් හම්බ කරන්න, එවනම් කරන්න හදන්න. ඉතින් මං ඉන්නේ නැහැ. ඉතින් මම මෙතන ඉන්නේ අමතුමාට පෙන්නලා දෙන්න මොන වගේ දේවල්ද සිදුවේ යුත් එක. ඉතින් මම ඉදිරියේදී හරි මම ඇවිල්ලා තියෙන හරි දේ කරන්න මම ඉදිරියේදී තේරි කරනවා. නැහැ ඉතින් මං අපකමං කිව්වනේ හරි දේ කරන්නයි බය වෙන්න එපා කිව්වා. හරි දේ නොකරන්නයි බය වෙන්නකෝ. ඉතින් බය වෙලා තියෙන්නේ හරි දේ නොකරනයිනේ. ඉතින් මම මොනවා කරන්නද ඒකට? ඉතින් මම ක්‍රිකට් වල හිටියේ මම ක්‍රිකට් වලටත් එන්න වා නෙමෙයි මොනකා. ඔබතුමා හිතනවද ජනාධිපතිතුමාටත් ක්‍රිකට් තර මේ ක්‍රිකට් ඉන්නිල්ල වරන එකට වෙලා දිනන්න පුළුවන් කියලා? බෑ, කාටවත් දිනන්න බෑ. ඒක ඉන්නේ ඒගොල්ලන්ගේ කට්ටිය විතර. ඒක මම කතා කරන්න හරි වෙලාවට. නමුත් ඒක නෙමෙයි මම මේ පෙන්වන්න හදන්නේ. අපි ක්‍රීඩා ආයතන වලට ඔක්කොටම කිව්වා හොඳට වැඩ කරමු, එකට වැඩ කරමු. අපි අද අපි ලේඛනේ දාලා තියෙනවා ක්‍රිකට් ආයතනයත් අපි සාකච්ඡාවට ගෙන්නා. ඉතින් අපි ගෙන්නන්නේ ඒගොල්ලන්ට තියෙන ප්‍රශ්න මොනවද, ඒගොල්ලන්ට තියෙන අඩුපාඩු මොනවද, ඉස්සරහට මොනවද සැලසුම්, මොන වගේ වියදම් කරලා තියෙනවද කියලා අපි හොයා ගන්න ඕනේ. ඉතින් ඒකට ඉතින් ඒගොල්ලෝ එකපාරට මම මෙතෙන්ට එන එකට අකමැති මං කිව්වනේ. මං එනකොට කිව්වා මම මෙතෙන්ට එනකොට කීප දෙනෙක් අකමැති වුණා කියලා. අකමැති වෙන ප්‍රධාන පුද්ගලයෝ ටික අද එළියට ඇවිල්ලා නඩු දාලා තියෙනවා. ඉතින් ඒකෙන් පේනවා මේ රටේ මම එකම දේ තියෙන්නේ මහජනතාව තීරණය කරන්න අරගලය කරන්න ඕනේ කොතනද කියලා. අරගලේ පාර නෙමෙයි කරන්න ඕනේ. මේ වගේ පුද්ගලයොත් එක තමයි අරගලේ යන්න ඕනේ. මොකද සිස්ටම් චේන්ජ් එකට අපි යන්නේ. සිස්ටම් චේන්ජ් එක තමයි මේ අපි ක්‍රීඩාවෙත් කරන්න හදන්නේ. ඉතින් සිස්ටම් චේන්ජ් එක කරනකොට ඒගොල්ලෝ කලබල වෙනවනම් මමත් හරි කැමති මේ පුද්ගලයන්ව උසාවියට ගේන්න. මොකද මටත් අවශ්‍ය දේවල් තියෙනවා.